සොඳුරු සිතැත්තු ඉතිහාසයේ විශේෂ සම්බන්ධයෙන් ඔබ අපි හඳුන්වන්නේ ඉතිහාසයේ දත්ත විශ්ලේෂිකාවක් විදිහට ඉතිහාසය සම්බන්ධයෙන් ඔබ පොත් ලියලා තියෙනවා අපිට මොනවද ඒ පොත් ඒ පොඩක් ඒ ගැන මතක් කර ඔබ ග්‍රන්ථ ලේඛනයේ නිරත වෙලා තියෙනවා ඔව් මම මේ ඇත්තටම ඉස්සලාම මේ පොත් මේ පත්‍රවලට ලියන්න ගත්තේ පස්සේ ලග්නීම පත්‍රෙන්ම තමයි මට මේ එතන හිටපු මේ සහායකතුමා තිස ප්‍රේමසිරි මහත්මයා තමයි මට කිව්වේ ඉස්සලා පොතක් ලියන්න කියලා පොත ලියලා ඉවරලා මේ පත්‍රයට ලියන්න කියන එක කිව්වේ මිකන් නැත්තම් උපුටා ගැනීම සිද්ධ වෙනවනේ මොකද මගේ අදහස් වෙනස් වින්දා එතුමා එහෙම කිව්වා ඉතින් මම ඒ පරි අභිමානී හෙලංකා තමයි මගේ ඉතිහාස පොත ලංකා ඉතිහාසයේ විප්ලවීය අර්ථකථනයක් කියලා ඒක දෙවෙනි මේ එහෙම අභිමානී හෙලංකා ලංකා ඉතිහාසයේ විප්ලවීය අර්ථකථනයක් ඒක තමයි පොතේ නම ඉතින් ඒක තමයි මම ලිව්ව පොත ඉතිහාසය සම්බන්ධයෙන් හැබැයි ඉතින් ඒක මේ පස්සේ කාලෙක 2007 දී මම මේ පොත ලියලා පොත පිට කරලා මාස 3 මට දෙවෙනි මුද්‍රණයටත් යන්න වුණා ඊට පස්සේ මේක ගැන මේ යම් යම් අයට ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ඇතිවිලා මේ මම ඉතින් ඉතිහාසය ගැන මේ එහෙම මේ උපාධියක්වත් නැති කෙනෙක් ඇටියට මෙහෙම ලිව්වහම මේ ලීලා මෙහෙම පොත විකුණනහම මේ ඒක ඊර්ෂ්‍යාවක් ඇති වුණා හුඟක් පුද්ගලයන් අතර මට තේරුණා ඒක තේරුණා ඊට පස්සේ මම ඒගොල්ලන් ඊළඟට මේ මට විරුද්ධව මේ කොමිසමක් කැඳෙව්වා මේ පොත තහනම් කරලා ඉතින් ඒ බුද්ධ ශාසන හා සදාචාර වර්ධන අමාත්‍යාංශය තමයි කොමිසම තිබ්බේ අපි නම දෙනෙකුට විරුද්ධව ඔය මහර කබේ රත්න අලංකාර හාමුදුරුවෝ මීවන පලානේ හාමුදුරුවෝ නොහොම නම දෙනෙකුට විරුද්ධව තිබුණේ කොමිසම අනිත් 8 දෙනාම ආවේ නැහැ මටත් එන්න එපා කියලා උපදෙස් ලැබුණා මම කනේ මම පොතක් ලිව්වේ මගේ පොත ඕන වෙලාවක මම ලියපු දෙය මගේ හෙද්ද ශාක්‍යට එකඟ වන මල් ලිව්වේ මට ඒක ඕන වෙලාවක නියෝජනය කරන්න පුළුවන් කියලා තමයි මම ගියේ එතනට හැබැයි ඊට පස්සේ මේ ඒගොල්ලන් ඇහුව මගෙන් ඇහුව පළවෙනි ප්‍රශ්නේ තමයි මේ පොත මට තියෙන සුදුසුකම කියලා මේ පොතක් ලියන්න ඔව් එතකොට මම ඇහුවා පෙරලා මම ඇහුවා ඒගොල්ලන්ගේ එතකොට මොකද්ද සෝපාකට අවුරුදු 7 දී සෝවන් වෙන්න පුළුවන් මේ උන එක ගැන කවුරුත් ප්‍රශ්න කළේ නෑනේ කියලා. එයා කොහොමද අවුරුදු 7 දී සෝවන් වුනේ කියලා කවුරුත් ප්‍රශ්න කළේ නෑනේ කිව්වා. එතකොට නෑ මේ ඒක එක මෙතනට අදාළ නැහැ කිව්වා. මං කො නෑ නැත්නම් මොකද මේක සම්පූර්ණයෙන්ම අදාළයි. මොකද සෝපාක වගේ කෙනෙකුට අවුරුදු 7 දී සෝවන් වෙන්න පුළුවන් නම් මට බුද්ධියක් නැද්ද මේ මගේ මේ වයසේදී පොතක් ලියන්න කියලා මේ ඉතිහාසය ගැන. ඊට පස්සේ ඒගොල්ලන්ට ඒක ගැන ඒගොල්ලන්ට තර්ක කරන්න බැරි වුණා. පස්සේ හැබැයි ඒගොල්ලන් නිර්දේශ කළ පොත මේ තහනම් කරන්න කියලා ඊළඟට මම ඒක ගැන විස්තරයක් දැම්මා මේ ඉර්දා දිවයිනට ලිවීමේ නිදහසට අනතුරු ඇඟවීමක්ද කියලා. හැබැයි එතනින් මේ AI නිශ්ශබ්ද වුණා. හැබැයි මම පොත තහනම් කරුවේ නැහැ අතවත් තිබ්බේ නැහැ. මම කෙටි කතාවක් ලියලා තියෙනවා සුසුම්ලා යකින්නි නෙත් කඳුළු ඉසින්නි කියලා. ඒකේ කෙක්ක 6ක් තියෙනවා. මේ ඒ ඔක්කොම මේ විවාහක කතුන්ගේ මේ ප්‍රශ්න ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අතීතේ මේ අතීතේ ඉඳන්ම කුවේණිගේ කාලේ ඉඳන්ම ඊටත් ඉහළ කාලේ ඉඳන්ම විවාහක කතුන් මුණපාපු මේ මුණපාන්න සිද්ධ වුණු අත්දැකීම් ගැන ඒකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ ගොඩක් දුක්බර අත්දැකීම් නේ. කටුක අත්දැකීම කියන්නේ මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන කියවෙන ඒවා තමයි මේ කෙටි කතා වලින් සඳහන් වෙන්නේ. කෙටි කතා ඔය කෙටි කතා විතරද ඔබතුමිය අතින් ලියවිලා තියෙන්නේ? ඔව් කෙටි කතා වලට ලියුනේ එච්චර තමයි. මම සාමාන්‍යයෙන් නැත්තම් මගේ විනෝදාංශය වගේ මං කෙරුවේ නම් ඉතින් පුවත්පත් වලට ලිපි ලියන එකයි. බොහොම ඉස්සර නම් මම මහුන්ගේතුන් එහෙමත් කළා ඔක්කොම. හහ් ඉතින් ඔය වගේ ජීවිතේ අමතක නොවන මතක තියෙනවා. ඉතින් බොහොම හොඳ ප්‍රයත්නයක ඔබ ඉදලයින් සොඳුරු සිත බවට පත්වුණු බොහොම ආදරෙන් හැමෝම තිලක මිස් කියලා හඳුන්වන තානායම්පොලේ බොහොම දයාබර හිතැත්තියක් හැමෝමත් එක්ක
හිතමිතුරුකම් පවත්වගෙන යන වෙනස් වූ චරිතයක් කිව්වොත් හරි ප්‍රදායක කාන්තාවකට වඩා වෙනස් වූ අලුත් අදහස් දරන අලුත් විදියට හිතන සොඳුරු හිතක් අද දවසේ අපිත් එක එක තුනේ කාලෙ ඉක්මනින්ම ගෙවිල යනවා කාලයට අපිට හරස් වෙන්න බැහැ නමුත් අවසාන වශයෙන් ඔබතුමියගේ නිමාවට අපි ඇවිල්ලා තවත් කතා කළ යුතුයි දැන් ඉදිරියේදී මොනවද බලාපොරොත්තු වෙන්නේ ඔබතුමිය මේ ඉතිහාසය විශේෂ සම්බන්ධයෙන් දැන් අපි ඔබතුමියව බොහොම ගෞරවයෙන් හඳුනනවානේ මේ ඉතිහාසයේ මේ දත්ත විශ්ලේෂිකාවක් හැටියට අලුත් අලුත් දේ හොයා ගන්නවා මේ විප්ලවීය අදහස් පළ කරනවා ඉතිහාසය විශේෂ සම්බන්ධයෙන් මොනවද ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ ඔබතුමිය මේ ඉතිහාසය කියන මේ විෂය වෙනුවෙන් දායාද කරන පොත්පත් තව ලියන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් මොන හරි අලුත් අදහසක් ඔබතුමියගේ හිතේ තියෙනවද ඒ ගැන අපිට මතක් කළොත් ඔව් මට මේ මට හිතෙනවා මේ මේ අර රාවණ යුගය ගැන අපි මේ ගියා තාම මදි කියලා ඒකින්ද පුළුවන් තරම් රාවණ යුගය ගැන ගවේෂණය කිරීම තමයි දැන් මගේ උඟක්ම පරමාර්ථය වෙලා තියෙන්නේ ඒ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතින් ඉස්සරහට අපිට හොයාගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් තියෙනවා මේ ඊට වඩා මේ රාවණ යුගය සම්බන්ධයෙන් මොන හරි දෙයක් මතු කරගන්න පුළුවන් වෙයි කියන විශාල මේ විශ්වාසයක් තියෙනවා ඒක තමයි දැන් තියෙන්නේ මම හිතන්නේ ඔබතුමිය නිර්මාණශීලී කාන්තාවද කියනවා හැම අතින්ම සාහිත්‍ය තුලද නැත්නම් නිර්මාණශීලීව මේ විදිහට මේ මැහුම් ගැතුම් වැඩ කියන්නේත් බොහෝ දරට මේ කාන්තාව බොහොම දක්ෂ පැත්තක් නමුත් දැන් එන්න එන්න වර්තමාන මේ වෙනකොට මේ අපේ කාන්තාවන්ට ටිකක් බැහැර වෙන සමහර කාන්තාවෝ බැහැර වෙන විෂයක් බවට පත් වෙලා තියෙනවා මේ ගෙදර වැඩ ගෙදර දොරේ වැඩ කටයුතු මැහුම් ගෙතුම් මේවා කාන්තාවට එදා තමන්ගේ අම්මගෙන් උරුම වුණු දෙයක් මේක නිර්මාණශීලී කාන්තාවක් ඔබ මොනවද තව ඔබ තුළ තියෙන දක්ෂ තනත මොනවද තව ඔබේ විනෝදාංශ ඇත්තටම කියනවා මගේ ලොකු දුවගේ දෙවෙනි ගමනට මං මේ ඇඳුම පවා මමයි සාරිය මමයි මේ මැෂින් එම්බ්‍රොයිඩර් මේ වැඩ කරුවේ ඒ වගේම 91 අවුරුද්දේදී 91 අවුරුද්දේදී මම තමයි මුලින්ම මේ අර මේ මගුල් සාරියකට මේ හංස පූට්ටුව මැහැව්වේ ඊට පස්සේ ඒ වුණා ලංකාවේ හැමෝම මේ උඩරට මනාලියන්ගේ ඇඳුමට හංස පුට්ටු දාගත්තා මම තමයි ඒක ඉස්සල්ලාම නිර්මාණය කළේ. කියන්නේ මැහුම් ගෙතුම් වලට වැඩි ප්‍රියතාවයක් දැක්කෝ ඒ කාලේ දැන් නම් ඇත්තරම නෑ මොකද මේ හේතුව මේ අර මැෂින් එක ඇවිල්ලා අතේ මේ කියන්නේ මැෂින් එකේ මේ මේ කකුලෙන් පා ගන්න පුළුවන් නම් තව ලේසි. නැත්තම් දැන් තාලනේ දැන් ඉතින් අමාරු එක තියලා නෑ ඒකින්ද ගෙතුම් හිතන් කළා මම ওই දැන් අපේ මේ පුතාට එහෙම මම ගොත්තල දුන්නා සෙල්ලම් බඩු අනේ එහෙම මේ එහෙම කළා මං චිත්‍ර අඳින්නද එක කාලයක් දක්ෂ වෙලා හිටියා මේ බිත්ති සිතුවම් බිත්තියේ චිත්‍ර අඳින එක ඉතින් ඒකත් විනෝදාංශයක් කරගෙන හිටියා අර ලෑන්ඩ්ස්කේපින් කියන්නේ තෙම් මේ උද්‍යාන අලංකාර ඒකත් මම ඒකත් මම මමම හදාරලා තමයි මම ඒකත් කළා අගේ දේවල් වල විතරයි මං කෙරුවේ මේ මම හිතන්නේ ඔබතුමිය නිර්මාණශීලී කාන්තාවද කියනවා හැම අතින්ම සාහිත්‍ය තුලද නැත්නම් නිර්මාණශීලීව මේ විදිහට මේ මැහුම් ගැතුම් වැඩ කියන්නේත් බොහෝ දරට මේ කාන්තාව බොහොම දක්ෂ පැත්තක් නමුත් දැන් එන්න එන්න වර්තමාන මේ වෙනකොට මේ අපේ කාන්තාවන්ට ටිකක් බැහැර වෙන සමහර කාන්තාවෝ බැහැර වෙන විෂයක් බවට පත් වෙලා තියෙනවා මේ ගෙදර වැඩ ගෙදර දොරේ වැඩ කටයුතු මැහුම් ගෙතුම් මේවා කාන්තාවට එදා තමන්ගේ අම්මගෙන් උරුම වුණු දෙයක් මේක නිර්මාණශීලී කාන්තාවක් ඔබ මොනවද තව ඔබ තුළ තියෙන දක්ෂ තනත මොනවද තව ඔබේ විනෝදාංශ කියන්නේ මැහුම් ගෙතුම් වලට වැඩි ප්‍රියතාවයක් දැක්කෝ ඒ කාලේ දැන් නම් ඇත්තරම නෑ මොකද මේ හේතුව මේ අර මැෂින් එක ඇවිල්ලා අතේ මේ කියන්නේ මැෂින් එකේ මේ මේ කකුලෙන් පා ගන්න පුළුවන් නම් තව ලේසි නැත්තම් දැන් තාලනේ දැන් ඉතින් අමාරු එක තියලා නෑ ඒකින්ද ගෙතුම් හිතන් කළා මම ওই දැන් අපේ මේ පුතාට එහෙම මම ගොත්තල දුන්නා සෙල්ලම් බඩු අනේ එහෙම මේ එහෙම කළා මං චිත්‍ර අඳින්නද එක කාලයක් දක්ෂ වෙලා හිටියා මේ බිත්ති සිතුවම් බිත්තියේ චිත්‍ර අඳින එක
ඉතින් ඒකත් විනෝදාංශයක් කරගෙන හිටියා අර ලෑන්ඩ්ස්කේපින් කියන්නේ තෙම් මේ උද්‍යාන අලංකාර ඒකත් මම ඒකත් මම මමම හදාarලා තමයි මම ඒකත් කළා මගේ දේවල් වල විතරයි මම කෙරුවේ මේ हाँ हाँ इतिंग ये वागे आजीविते अमतकोनो वन मातकती है ना इतिंग बहु मोहन द प्रयत्ने को बे दिलाइन संदर्भ सीता बावट पातुनो बहु माहदरिंग है मोम तिलका मिस्केला हाँ जुन्नो ना ताना एम्पोले बहु म दयाब्रही दत्त्यक क्या मोमातिक ना हितमित्रु कम पावत वगैरह ना विनस ओ चारित्यक यो थारी प्रदायक कां අලුත් විදියට හිතන සොඳුරු හිතක් අද දවසේ අපිත් එක එක තුනේ කාලේ ඉක්මනින්ම ගෙවිලා යනවා කාලයට අපිට හරස් වෙන්න බැහැ නමුත් අවසාන වශයෙන් ඔබතුමියගේ නිමාවට අපි ඇවිල්ලා තවත් කතා කළ යුතුයි දැන් ඉදිරියේදී මොනවද බලාපොරොත්තු වෙන්නේ ඔබතුමිය මේ ඉතිහාසයේ විශේෂ සම්බන්ධයෙන් දැන් අපි ඔබතුමියව බොහොම ගෞරවයෙන් හඳුනනවානේ මේ ඉතිහාසයේ මේ දත්ත විශ්ලේෂිකාවක් හැටියට අලුත් අලුත් දේ හොයා ගන්නවා මේ විප්ලවීය අදහස් පළ කරනවා ඉතිහාසයේ විශේෂ සම්බන්ධයෙන් මොනවද ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ ඔබතුමිය මේ ඉතිහාසයේ කියන මේ විෂය වෙනුවෙන් දායාද කරන පොත්පත් තව ලියන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් මොන හරි අලුත් අදහසක් ඔබතුමියගේ හිතේ තියෙනවද ඒ ගැන අපිට මතක් කළොත් ඔව් මට මේ මට හිතෙනවා මේ මේ අර රාවණ යුගය ගැන අපි මේ ගියා තාම මදි කියලා ඒකින්ද පුළුවන් තරම් රාවණ යුගය ගැන ගවේෂණය කිරීම තමයි දැන් මගේ උඟක් පරමාර්ථය වෙලා තියෙන්නේ ඒ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතින් ඉස්සරහට අපිට හොයාගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් තියෙනවා මේ ඊට වඩා මේ රාවණ යුගය සම්බන්ධයෙන් මොන හරි දෙයක් මතු කරගන්න පුළුවන් වෙයි කියන විශාල මේ විශ්වාසයක් තියෙනවා ඒක තමයි දැන් තියෙන්නේ